හයි බොවන් මම නීතිවේදී රේකාති සිල්වා වර්ල්ඩ් වයිඩ් වීසා කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ශිෂ්‍ය වීසා කල්මනාකාරිනිය. අද අපි මෙම වීඩියෝව කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ ඔබ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා කැනඩාවට යාමට බලාපොරොත්තු වෙමින් ඉන්න ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් නම් ඔබට මතුවන ගැටලුකාරී තත්ත්වයන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටයි. පළමුවෙන්ම ඔබට මතුවන එක් ගැටලුවක් තමයි කැනඩාවට ආයදුම් කිරීමේදී වයස් සීමාවක් තියෙනවද? ඔබ ශිෂ්‍යයෙකු ලෙස කැනඩාවට ආයදුම් කිරීමේදී වයස් සීමාව සලකා බැලීමේදී ඔබ ග්‍රේඩ් 5 වල ඉන්න පුළුවන්, ග්‍රේඩ් 10 වල, ග්‍රේඩ් 9 වල, ග්‍රේඩ් 11 වල, ඒ වගේම ඔබ මේ අවස්ථාවේදී උසස් පෙළ අවසන් කරලා ඉන්න ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ශ්‍රී ලංකාව තුළ පිරිගත් විශ්වවිද්‍යාලයකින් ඔබගේ උපාධි පාඨමාලාව අවසන් කරලා තියෙන ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ සෑම දෙනාටම කැනඩාවට ආයදුම් කිරීමට අවස්ථාවක් තියෙනවා. ඔබ අවුරුදු 17ට වඩා අඩු ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් නම් ඔබට ඔබගේ දෙමාපියන්ගේ එක් අයෙකු ඔබ සමග කැනඩාවට රැගෙන යාමට අවස්ථාවක්ද පවතිනවා. මෙහිදී ඔබ දැනගත යුතු අනෙක් කාරණේ තමයි කැනඩාවට ආයදුම් කිරීම සඳහා උපරිම වයස් සීමාවක් තිබෙනවාද යන්න. උපරිම වයස් සීමාවක් ලෙස අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්නේ අවුරුදු 37ත් 38ත් අතර වගේ කාල සීමාවක්. සමහර අවස්ථාවලදී ඔබ අවුරුදු 40ක කෙනෙකු වුවද කැනඩාවට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ආයදුම් කිරීමට පුළුවන්. නමුත් ඔබගේ ප්‍රොෆයිල් එක ස්ට්‍රොง වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ ස්ට්‍රොง education qualification වලින් යුතු පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔබට financial support එකක් තියෙන්න ඕනේ. ඔබගේ PTE, IELTS වගේ English requirement එක ඉතා හොඳින් තියෙනවා නම් ඔබට යම් අවස්ථාවකදී ඔබ අවුරුදු 40ක පුද්ගලයෙකු වුණත් ඔබට කැනඩාවට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ආයදුම් කිරීමට අවස්ථාව තියෙනවා. දෙවැනි ගැටලුකාරී තත්ත්වය තමයි ඔබ කැනඩාවට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ආයදුම් කරනවා නම් ඔබ English requirement එක fulfill කර ගැනීම සඳහා ඔබ සිදු කළ යුත්තේ IELTS විභාගයේද නැත්නම් PTE විභාගයේද යන්න පිළිබඳව. මෙහිදී ඔබට කැනඩාවට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ආයදුම් කරනවා නම් ඔබට PTE exam එකත් ඔබට IELTS exam එකත් කිරීමට හැකියාවක් තියෙනවා. English requirement එක පිළිබඳ සාකච්ඡා කිරීමේදී ඔබ ලබා ගත යුතු ලකුණු ප්‍රමාණය වන්නේ overall 6.5 වගේ ලකුණු ප්‍රමාණයක්. මෙහිදී each bank 6 හෝ 6.5 තියෙනවා නම් ඔබට කැනඩාවට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ආයදුම් කිරීමට අවශ්‍ය ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කර ගැනීමට අවස්ථාව පවතිනවා. ඒ වගේම තමයි කැනඩාව තුළ පොලිසිය එකක් තියෙනවා පවුල. ඒ කියන්නේ තමන්ගේ පවුල එකට සිටිය යුතුයි කියන පරමාර්ථය. මෙහිදී අපි ඔබට යෝජනා කරනවා ඉස්සෙල්ලාම මේන් ඇප්ලිකන්ට් ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ඇප්ලයි කරලා කැනඩාවට යන්න. ඉන්පසු ඔබ ටික කාලයක් යනකොට ස්ටේබල් වුණාට පස්සේ ඔබට ඔබගේ අනිත් ඩිපෙන්ඩර්ස්ලා ඔබගේ ෆැමිලි එකේ අනිත් අයව ගෙන්වා ගැනීමට අවස්ථාව පවතිනවා. ඔබට මතුවන තවත් ගැටලුවක් තමයි කැනඩාවට අපි මොන ප්‍රාන්තයටද යන්න ඕනේ? අපි මොන සිටියකටද යන්න ඕනේ? අපිට මොන සිටියකට ගියොත්ද PR පාත්‍රයකට ඇප්ලයි කිරීමට පහසු වන්නේ කියන ගැටලුව. මේ වගේ අවස්ථාවකදී අපි ඔබට ලබා දෙන උපදේශය වන්නේ ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මත ඔබට අවශ්‍ය පාඨමාලාව හෝ ඔබට අවශ්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා පහසුකම් පවතින සිටියකකට හෝ ප්‍රාන්තයකට යාම ඔබගේ කැමැත්ත මත තීරණය විය යුත්තක්. ඔබගේ අවශ්‍යතාවය මත කැනඩාවේ ඕනෑම ප්‍රාන්තයකට ගමන් කිරීම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔබ අවශ්‍ය ඔබ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ආයදුම් කර කැනඩාවේ කුමන ප්‍රාන්තයට ගියත් ඔබගේ ස්ථීර පදිංචිය සඳහා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබ අවශ්‍ය කාලයේදී අවශ්‍ය රික්වයර්මන්ට් ෆුල්ෆිල් කිරීම තුළින් කැනඩාව වැනි උසස් රාජ්‍යයක ස්ථීර පදිංචිය සඳහා ආයදුම් කිරීමට ඔබට අවස්ථාවක් පවතිනවා. ඔබට මතුවන තවත් ගැටලුවක් තමයි ඔබ කැනඩාවට ඔබගේ අධ්‍යාපන කටයුතු සඳහා යන්න ඕනේ කොලේජ් එකකටද නැතිනම් යුනිවර්සිටි එකකටද කියන ගැටලුව. ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මත ඔබට කොලේජ් එකකට හෝ යුනිවර්සිටි එකකට ඇප්ලයි කිරීමට අවස්ථාව පවතිනවා. ඔබට කැනඩාවට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ආයදුම් කිරීමේදී මතුවන තවත් ගැටලුවක් තමයි ඔබ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා
සම්පූර්ණ කරගත යුතු ලිපි ලේඛන මොනවාද කියන එක සම්බන්ධව. ඔබගේ O level certificate එක, A level certificate එක, ඔබගේ degree certificate එක, police report එක, transcript එක, passport, passport copy වැනි ලිපි ලේඛන ඔබට අවශ්‍ය වෙනවා මූලික වශයෙන්. මෙහිදී අවශ්‍ය ලිපි ලේඛන වෙනස් වෙනවා ඔබ අයදුම් කරන පාඨමාලාවට අනුව. ඔබට මතුවන ඊළඟ ගැටලුව තමයි කොච්චරක් ෂෝ මනී පෙන්වන්න ඕනේද. මෙහිදී අපි ලබා දෙන උපදේශය තමයි ෂෝ මනී ඔබගේ ලිවින් කෝස්ට් එක, කෝස් ෆී එක වගේ දේවල් මත ඩිපෙන්ඩ් වෙනවා. ඔබගේ කෝස් ෆී එක ඔබ ආයුධම් කරන විශ්වවිද්‍යාලය අනුව ඔබට පෙන්විය යුතු ෂෝ මනී ඔබගේ ෆන්ඩ්ස් ප්‍රමාණය අවශ්‍ය පරිදි වෙනස් වීම වලට ලක් වෙනවා. ශිෂ්‍ය වීසා බලපත්‍රය කැනඩාවට ආයුධම් කිරීමේදී ඔබට මතුවන තවත් ගැටලුවක් තමයි ඔබට ශිෂ්‍යයෙකු ලෙස කැනඩාවට ගොස් කොපමණ පැය ප්‍රමාණයක් කැනඩාව තුළ වැඩ කිරීමට හැකියාවක් පවතිනවාද. මෙහිදී ඔබ මේල් ඇප්ලිකන්ට් නම් ඔබට වැඩ කිරීමට හැකියාව පවතින්නේ සති දෙකකට පැය 40ක වගේ ප්‍රමාණයක්. නමුත් ඔබ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ සමර් බ්‍රේක් එක තුළ ෆුල් ටයිම් වැඩ කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඔබ අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්, ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක, ඒ වගේම ඔබගේ මූල්‍ය තත්ත්වය සම්පූර්ණ කර තිබෙනවා නම් ඔබට කැනඩාවට උසස් අධ්‍යාපන සඳහා යාමට හැකියාවක් පවතිනවා. වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා Worldwide Visa Consultancy Private Limited ආයතනය සමඟ සම්බන්ධ වන්න.